නමුතස්ස භගවතු අරහතු, සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පංච ජාගරතන් සුත්ත ච සුත්තේ සුජාගරා පංචහි රජමාදේති පංචහි පරිසුජ්ජති සංසාරි සැරිසරණ ලෝකසත්වයන් අතර තවත් පිරිසක් වෙච්ච අද මේ දේශනාවශ්‍රවනය කරන සියලු සැදැහැති පින්ංවත්නි පිංවතියනි පින්මන්ත දෝනිපුතේ. මවංච තුම්හාකංච මමද ඔබද දීර්ගවූ සංසාරයක ඇවිදගෙන ආවා මේ ලෝකෙ ඇත්ත දන්න නැති නිසා. කියලා අපට ම කරුණාවෙන් බධාරපු අපගේ සාස්තට්‍රෝන් වහන්සේ තරං ලොකු සේවයක් පිංමත්න, ඔබේ අම්මවත් ඔබට කරලා නෑ. මගේ අම්මවත් මට එච්චර සේවයක් කරලා නෑ. ඔබේ මගේ අපපච්චිවත් අපිට එච්චර සේවයක් කරලා නෑ එහෙම කියනෙක් අම්මතාතට අගෞරුවයක් නෙවෙේ පින්වත්ද. අම්මතාත්ත් කැමතිවනේ අපි හොඳට ඉගෙනගෙන ගෙවල් දොරුවල් හදාගෙන යානවාහනාරගෙන විවාජීවිතගත්ත කරලා දරුමල්ලු හදලා හිනා වැලඉන්නව දකිට. එහෙමන කිය හිනාවෙලයි මිනිසු කියන කාලාලඇඳලයිඉද. නමුත් පංවත්නී බුදුරජාණන් වහන්සර තමයි හොයා ගත්තේ ඒ හිනාවෙලා ඉන්නවා කියල කියන කතා වැතුලි තියෙන්නෙති අසීමිත වූ රාගසිතිවිලි උත්පාදනයක් එමනැත්නං මේ කෙලෙස් මේ සංසාර කියන පහනට තෙල් දැමීමක් තමයි සිද්ධවෙල. වඋහස ව ධරනවන තේලංච පටිච්ච වට්ටිංච පටිච්ච තේලපදී පෝජායේය. තෙල් දැමීම නිසත් වැටිය සැදීම නිසත් මේ පහන දැල්වෙනවා කියල්. නම් ඔබයි මයි කියන්න දැල්වෙන පහන් තමයි ඉතාම. එතකොට මේ තෙල් තමයි තන්හාාව. එනගේ කාල ඇදලා ඉන්න හිනාවෙලා ඉන්න ගෙවල්දොරවල් හදන්න ඒ ඇතුළි මොකදම වැඩි නිතහාාවයි. තු ර්දවා වටහ ගණඩ එපා මේ දේශනා හලා ඒනම් ඉතින් ඒ ඔක්කොම් කරල වැඩන්නනෑ කිය ඇතරමවිතින් කරලා ඩන්න ඇතමයි. නමුත් ඔබට ඒටික කරන්න වෙලා තියෙනවා දැන් ඔබ මේ සම්මුති ලෝකේ ඉන්න පුරවැැසියෙක් විදිහට ඔබට සමාරයව කරන්න වෙලා තියෙනවා. හැබැයි මේක හොඳර තේරුම් ගත දවසටන කරලා ඩන්නනෑ කියලම වැඩ අතැල්ලම දානො එකක ඇත්ත එක ඇත්ත. එතකට පින්වත් අපි තේරුම් ගඩ ඕනි මේ හිනාවෙලා ඉන්නව දකිින් අම්මතාත්ත කැමති වුණා එතුකට අම්මතාත්ත කැමති වනාට ඒ හිනාවෙලා ඉන්නවා කියන එකත් එහෙම ලේසින් කරන්න පුලන් වැඩ නෙමෙයි මකද හිනාවෙලා ඉන්න හදන හින් දමයි අඩඩ කරුණු හැදෙන්නේ. හිනාවෙලන්න හද නැත්තං අඩඩ කරනු හෙදන්නේ. එත්තනම අඩන්ඩ කරනු හැදෙනවා. තාම ලොකු අවධානමක් එක්ක මේ සංසාරය නොයකුත් උපයාගත්ත සංස්කාරත් එක්ක ගත කරන ජීවිත අපට තියෙන කොට ඒ සසාර ගනිිදනු තුළි ෝක ස්භවේතමයි ඒ හිනාවෙලා ඉන්නවා කියන එකඒ හිනාවෙලා ඇතිවෙන එකක් නෑ දරුමල්ලෝ අදලා වාහ අරගෙනගේබල්ලදලා තනතුරු වරගෙන මොකක් වත් කරලා ඇතිවීමකට පත්වෙන කෙනෙක් නෑ. එ ඒ කියනවගේ පූර්ණ වූ සිනාවට යන්න පුළුවන්කමක් නෑ ඒ අමතා අතගේ බලාපොරොත්තු. හැයි ඒ පූර්ණ සිනාවකට යන්න බැරිකමොකුත් එ අපි සද අතනක නැවත නැවත දක ි රුණුටික. <Dave> <saalTop> <sh�VOICEOVERities> ෙලාවකම හදාගන්නවා. එතකොට බුදුරු හයාගන්න මෙන්න මේ තත්ත්වයි අබෝධ කරගැනීම තමයි සැපත කියන්නේ මේ තත්ත්වේ අබෝධ නෝනතා කල් ඔහු ඉන්න අන්දකාරය කියලා දේශනා කරනු. එතකොට හිරු සඳ හිරු සඳු නො එන දවසට වඩා බයන්නකයි ලෝක අතාාර්ථය නොවැට එහෙන. එක ඊට වැඩිය ගන අන්දකාරයක් කියන බව උන්වහන්සේ පැහැදිලි කලා එතකොට පින්වත්න ඒ අන්දකාර කියල සූත්‍රයකම තියනවා. මේ ලෝක ලොකුම අන්දකාරය තමයි අවිද්‍යාව. එතකොට ඒ ලෝක ලොක්කුම අන්දකාරය ඒ වැස ඉන්න අපි මෙහිතන් හිටියට අපි ලයිඩ්දාගෙනඉන්නේ අපිට මේ ඉරපානෝ හිරුරැස් වැඩි කියල හිතං හිටියට අපි ලොක කලුවරක. කළුවර ඉන්න තාකල් තේරෙන්නෑන කලුවර ඉන්න කියලා. එලියක් දැක්කොත් නැහිතෙන් එලියත් තියෙනවයි කියලා. ඉංසා කරුව ඉන්න කටියන ොයකුත් කතා කියන්න පුළුවන්. ත් එලියටගේපු උත්මයෝ කියපු කතාටිකක් තා මැහෙනවා. කෝකටත් මේ දේවල් අධ්‍යයනය කරන්න පිින්මත්න ඔබටම දැනයි එිය එලියක සේාවක් තියෙනවා කියලා. එලියක සයාවක් දැරුණ කියන්න එලි හොයාගෙනයන්ට උමනාවක් ඇති වෙනවා. එක ඊළඟ ප්‍රතිපඵලේ තැම ඔබේලි හොයා ගන්නවා. පින්වත්න එහෙනම් ඒ සංසාර අන්ධකාරය තුළ හිරවෙලා මේ සැපයි සැපයි කියන අදකීම් ටික් සැපයිකිවට මතු දු උපදවන ඒ ොහොතේ පවා අතුෘප්තිකර බවක් ඇතිකරවන වෙහෙස කර බවක් ඇති කරවන. නොයෙකුත් කාරණටිකක් එ ගණ දෙෙනුවක් තියනවා. ඕකට තමයි අම්මතාත්තල අපිට උදව් කරයි. එකක නිසා අම්ම තාහත්තක උදව්ව ලොකු උදවක් විදිර බුදහම දක්වන්නේ නෑ. අන්දයෝ රැලක් ඉන්නවා. ඒ පළමු අන්දයාගේ කනවැල් අල්ලා ගත්ත දෙවනන්දයත්න්. ඕහගේ කනවැල් අල්ලාගත්ත තෙව න අන්දයත්න්, හෝගේ කනවැර අල්ලාගත්ත සිවුවන අන්දය මේ සියලු දෙනාම පලවිනි අන්ද අනදිහට තමයි යන්නේ. එකින් කියන්න බෑ හරිදිහාට යන්න කිය. පින්වත්න ඒ වගේ තමයි දැන් අම්ම තාත්තලා ඒගොල්ගේ අම්මල තාත්තලා ඒගොල්ලගේ අම්මල තාත්තලා ඒගොල්ගේ අම්මල තාත්තල ඒගොලගේ අම්මල තාත්තලා ඒගොල්ලගේ අම්මල තාත්තලා ඊටත් කලින් ඔය විදියට ගත්තාම ඉමක් කොනක් නැති අම්මලා තාත්තලා කළේමොකද. මනමහරි ගැන ගත්ත රැකියාවක් ොයා ගත්ත ගේ දුර හැදුව විවාහුණනා දරුමල්ලු රැක්ක ඒවට අප බාධකලට මුණ දෙදිී ඒ බාධක වලක් වන්නඩ ජීවිත කාලමක අප කර අන්තිමර මොකු දුනේ මැල්ලගයා. ඒකෙනෙක්වත් තෘප්තිකරව මැරිච්ච කෙනෙක් නෙවෙයි. එතකොට ඒ ගොඩට තමයි දැන්ගේ ඔබත් වැටෙන්හ දන්නේ. එන තේරනො ධම්මතාත්තක ප්‍රාර්ථනාව අම්මතා අපිටි කරපු සේ මට කලින් රිචාපේ දීල චිලට ගොලන් අමලතාතල කර වැඩේ තයි. සාර පින්වත්නී අපිට හම්බෙනවා එක තැනක කදිරවනී රේවත හාමුදුරන්ගේ කතාවෙදී. ඒ කදිරවනී රේවත උන්හන්ස බොම කටුක කැලෑවක හිට පුනිසාන කදිරවනිය කියන් උන්වහන්සේ ගිහි කාලව රේවත කුමාරයා මේ බොහම දනවත් බව බලවත් පවුලක සිටි කුමාරෙක්නේ එතක මේ රේවත කුමාරයා විවාකර දෙ නම් අතාතර තිබුණු හොමනාව රේවත කුමරට තිබන්නේේ සංසාර හුරුවට බොරු බැඳීන් හතාගන්න අමතත්තක පැරැත්තට අන්තිමට කැමති වුණා. අන්තිමට විවාහමංගල්ලි දවසේ එද පළට ාශිර්වාද කරනෑ දයමනවා කියරද. පුතේ ඔය දෙන්නටත් අම්මට යිතා අත්තට ඒ වගේ දීර්කාාශයල බෙන්ඩ්ෝඕනිි කියලා. ඉකර අම්මටතා අත්තර එකසේ ගනම් හස. එතකුට රේවතුකුමාරය බලනවාං එහෙනවාඩුයි ඇස් පේනවාඩුයි කොඳ කුදවෙලා හමර ඇලි ටිල අමාරුවෙන් ඇවිදින්නේ. ඔය ඕක මටත් වෙඩ කියලා අපි දෙන්නට වඩ කියල තමයි මේ නෑදය ප්‍රාර්ථනා කරන්නේ මෙකළු හිතන් ඉන්න ඇත්තඒක ආදරයට කියන එකක් කියලා හැබයිතින් ඕක ආදරයන්නේෙමයි ඒ හතුරුකමක් එවට හිතන්ගින ආදරේ කියලා. එතකොට පින්වත්න්නේ ඔන්න විදිහයට අපිට එකක් කියෙන උදව් කරනවා උදව් කරනවා කිව්වට මේ අන්දකාරය ඇතුළේ තවදුරටත් හිරවැඩම තමයි අපිට ලැබෙන ලැබෙන උදව්ටි හම්බෙලා තිෙන්න්නේ ලොතුරා බුදුවරුවේ කයි නතම් මාතා පිතා කයිරා අ්‍යේවා පිච ඥාතකා. මේ අම්ම තාත්තා වෙනත් ඥාතියෙක් පත් නොකරපු උදව්වක් අපිට ලැබෙනව මොකෙන්ද සම්මා පණිහිතං චිත්තං යහපත් වූ හසුරවාගන්නාලාද සිත. එ ඒ රුපදෙස්තුු නිබුදු හාහමුතුරුව. ඒකයි පින්වත්ි භාගතුන් වහන්සේ අම්ම තාත්තකරටත් වැඩියලොකු දෞ්වක් අපට කළලා කියලා. අම්මතාත්ත කරපු උදව්වට වැඩිය කෝටි ප්‍රකෝටිගානකින් ඉහල වූපකාරයක් අපගේ ශාස්ෘූන් වහන්සේ අපට කලා කියලා මතක් කරන්නේ. අදඔබට කියා දෙනවා ජාගර සූත්‍රය මේ අපිට හම්බ වෙන්නේ සූත්‍රපිටකේ සංයුත්ත නිකායමයි පින්වත්නි සංයුත්ත නිකායේ දේවත සංයුත්තයට අයත් මේ දේශනාව සංයුත්ත නිකාය තිනවා දේවත සංයුත්තය කියලා ව කොටසක් පින්වති ඒේ දෙවිවරු කේන්ද්‍ර කරගෙන කරපු දේශනා තමයි ගොඩක් තියෙන. එතකොට ෙන සත්තාධදව මනුස්සාාලන බුදුහාමුදුරු උන්වන්සේ මිනිස්සුන්ට විතරන්නෙමයි දෙවියන්ටත් ධර්මය දේශනා කළ. එහනම් දෙවියන්ට කර දේශනාවක් විදියට පින්වති දේශනාව හම්බෙනමෙ බො පුංචි සූත්‍රයක් නමුත් ඒක ලොකු කකාාවත් වී නම්. එක පැත්තක හිටපු ිෙක් බුරජාණන් වහස න ගැඩ වෙල සැවත් නවර දෙවරම් හේරද මෙන මේ වි දිහයට කිව්වා. මකදද කිව්වේ කතිී ජාග රතන් සුත්තා කති සුතේසු ජාගරා කතීහි රජ මාදෙහි කතිහි පරි සුජ්ජතීති කීතනෙක් නිදිවරණකොට කීතනෙක් නිදිගත්තද. කී නිදදාගත්්දී කීදිනෙක් නනිදි වරනවද. කොච්චර ප්‍රමාණකින් කෙලෙස් කියන දූවිල කොච්ච්‍රමාණකින් දූවිලි ඇති වෙනවද පිරි දවිලි ඇති වෙනවද. එවගේ කොච්චර ප්‍රමාණකින් පිරිසිදු වෙනවද කියලා ඇහුවා. පින්මති බුදුපාණන් වහන්සේ ඒවෙලාව දේශනා කලා දෙවන්ට දෙ බලන් මේ දෙවුරු හොද දාහම් ගැටලුවත්තමේ මේ හන්නේ. පින්වත්නී ඔය දෙවුලොව ඉන්න දෙවිවරු. දෙැ අපට වඩා කාලයක් ඒස්සානොල ගත කරනයි අදටත් ජීමාන බුදුරජාණන් වහන්සේ ධර්මශ්‍රවනය කරපු උත්තමයෝ. දිවිතලවල ඉන්න. එතකොට දිවිතලවඉ බොහෝ දෙවරු ඇතැම් දෙවරු ධර්මය පිළිබඳ යම් වැටීමක් තියෙනවා. ඇතැම් දෙවරු ධර්මය පිළිබඳ කිසිම වැටහීම. එතිම මේ සාමානම මනිස්වා ගේඉන දෙවරුත් බහෝතයක් ඉන්නවා. එතකොට දෙවියෝ ඉතාම් වැදගත් ප්‍රශ්නයක් අහන්නේ දහම් ගැටලුවක් යම අවබෝධයක් තියෙන දෙවි කෙනෙක්. එතකොට බුදු හාමුදුරු පැහැදිලි කරනවා පස්සනෙක් නිදිවරද්දි පස්සනෙක් ඇහැරලයින පස්ස පස්සනෙක් නිදාගන්න. පස්සනෙක් නිදිවරද්දි පස්සනෙක් නිදාගන්නවා. පස්සනෙක් නිදාගන්න ඉද්දි පස්සනෙක් ඇහැරලයින්න. පසාකාරයකින් මේ කෙලෙස් දූවිලිකයන එක ඇති වෙනවා. පසාකාරයකින් පිරිසිදු වෙනවා. එම් පිරිසිදු වෙන්නේ කොයි විදියටට පිරිසිදු වෙන්න කොයිවිදියටද එකත් ගාතා ඇතුලේ. නම් ප්‍රශ්න සහ පිළිතුරු හතරක්තියනවා. පිංමත්න කෞද්ද මේ පස්වෙන. නිදිවරණ පස්සෙන කෞද්ද නිදන පස්සෙන කෞදද. පිංමත්න ශද්ධාව වීර්ය සතිය සමාධිය ප්‍ර්ඥාාව ඔයවනවද පංච ඉන්ද්‍රියන් අන්න මේ පංච ඉන්ද්‍රීියන්දැ එතකොට හිතයි ඉතින් සාමීන්හස පංච ඉන්ද්‍රියන් කියන ඔට ඇස කන නහය දිවශරීරයේ ඒවට පසිදුරන් කියන්නේ. ඔ ඒට තමයි පසිදුරන් කියන්නේ එ මේට මොකක්ද කියන්නේ මේට වනාර්ථයකින් ඉන්ද්‍රියන් කියල කියනවා. ඉන්ද්‍රිය ධර්ම බලධර්ම කියලා සත්ති බෝධිපාක්සික දර්මෝල තියෙන්නේ මේ ඉද්‍රිය ධරම එතකොට කාක ඉන්ද්‍රියම් පිළිබඳව විසර කරනකොට ෞතික ඉද්‍රිය ගල විසර කරද්දී තමයි අර ඉද්‍රිය ධර්ම මේවා මේ කායික බෞතික කතාවක් නෑ මේක අධ්‍යාපක ඉන්ද්‍රිය මොනවද මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට තෙරුවම් පිළිබඳව ඇති පැහැදීම ද්‍රියක් දිහට දී ුණුරනවන. එතකොට පින්වත්න ට අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ උත්තමයක් ද ඒ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ කියවේ මක් අවශ්‍යයි. අඩු ගාන නවාරහදි බුදුගුණල සැබෑ අර්ථටික හරි දැනග ඉඩන. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිකරගන්න කරුණු සහිතව ඇති කර ගන්න ගෞරවය ශාස්රූ ගෞරවය.ඒවගේ මේ ධර්මය පිළිබඳව කරුණු සහිතව ඇතිකර ගන්න ගෞරවය. ආර්ය මහා සංගයා පිළිබඳව කරුණු සහිතව. ඇතිකර ගන්න ගෞරවෙන තුමේ නිකම් මේ බුදු හාමුදුරුවෝ හොඳයිලු උන්වහන්සේ උත්තමයක්ලු උන්වහන්සේගේ ධර්මය ඇත්තලු මේ රහතන් වහන්සල වැඩ හිටියලු ක කියා කතාවලින් නෙමෙයි. ඊට වඩා එහාගේපු ලොකු කියවීමකින් ලොකු අධ්‍යනයකින්. ලොකු මෙනෙ රීමකින් ඇතිකරගත්ත ගෞරවය තුළ පින්වත්න තෙරුවන් පිළිබඳව ශ්‍රද්ධාව කෙනාගෙන් කෙනාට මේක මේ ඉන්ද්‍රී තත්ත්වය වෙනස්. මේ වැඩි ලතින ප්‍රමාණ වෙනස්. එකනේ චල ස්‍රද්ධා අච්චාල සද්ධ කියෑම කියන් සමාරුි ශදධ වෙනස් වෙන සුළුයි සහර ශදධාව වෙනස් වෙන්නෙම නෑ එතකොට ඒ චල ස්‍රද්ධ අච්චල සද්ධාවට පරිවර්තනය වෙන දක්වා. ඉද්‍රයේ අම්ම ප්‍රමාණයන්ගේෙන්ද අක් පන්න පුුව. එතකො දැ බණහග ඇත්තන් ්‍රද්ා ඉද්‍රී කොච්චර දල්ලද දන්නන්නේ නෑ මගේ සදධා න්ද්‍රයේ කොච්ර ඩලද දන්නන්නේ නෑ එනම් ්‍රද්ධාව කියන ඉන්ද්‍රියත් වැඩෙන්ඩ අවශ්‍යයිමොකේටද මේ සසර ගැටලුව ලිහා ගන්ඩ අපි සසර ගැටලුවකනේ සද්ධ බීජන් හෙමන කියන්නේ ශද්ධාව බ. ශදධාව තමයි රෝපණය කරන්නුවන්. ඒ මත තම ඉතුරු අසන් ලැබින් එනම් ශ්‍රද්ධාය තරතී යෝගං නිද මේ සස්සර සැඩ පහර තරණය කරන්නේම ශ්‍රද්ධාවෙනයි එම් ශ්‍රදධාව කියන්නේ එම තාරෙන්ට පුළුවන් එකක් නෙමයි. ඉ ්‍රද්ධා ඇතිකට ගණ්ඩ ගෞරවය වන්දනාව පූජාව වත් පිළිවෙතුන් පවා වැදගත් යෝ වැදගත් නෑ කියල කියන්න දෙපා නමාර්මිනිු ීතැගි ව වැඩන්නේ අපි වන්දනවානන් කරන්න අපි ධර්මය හෝය න විතරයි කියරන්නේ එතකොට පින්වත් ඒ මේ ප්‍රායෝගික නැති කතාව. කඒ ෞරවේ ස්ත්‍ර ගුරවය ඒකට අයිතිී. ඒ ගෞරවය තුළින් තමයි බුදුගුණ දකිඩ පුළුවන්වෙන්නේ. ධර්මය දකින්න පුළුවන්ගවෙන්නේ ඒ ගෞරවයත් ඒකට පූර්රංගම වෙනවා ඒ එක මුල් වෙනවා නමු මේ වන්දනාමාන කිරීමෙන් තෙරුවන් දකිඩ බෑ. නමු තෙරුවන් දකින පුද්ගලයා තුළ වන්දනාමාන කිරීමත් තියෙනවා. එතකොට ශද්ධාවයි තුට වීරය කියන ඉන්ද්‍රිය. එතකොට වීර කියන ඉන්ද්‍රිය කිව් හම් පින්වත්න විරිය ඉන්ද්‍රිය කිව්හම එක චතුරංග සමන්නාගත වීර්ිය. අපි මේ නූපන් කුසල් උපදවා ගනු පිණිස දැ අපි මේ කාහරි ගැඹුරු කතාවක් උපන්කුසල් වැඩිදිවුණු කර ගන්නු පිණිස. මාර්ගයට පත්වච පුද්ගලෙක් පලේට පත්වීම සඳහා. සෝවානෝ පුද්ගලෙක් සකෘධගාවීම සඳහා. සකෘධග පුද්ජලෙ කනාගාවීම සඳහා. ඒ උපන් කුසලය රැකගෙන නෝපන් කුසලේ දක්වා සිත දිවුණු කරගන්න එක. එතකොට නූපන් මඟඵල උපදවා ගැනීමට ගන්න වීරේ. එතකොට ඒවගේ තමයි ඉපුදුනු අක්කුසල් මාර්ගපල ලබාගැනීමට බාධාවන අන්තරාය වන කාරණාවලින් සිත නිදහස් කර ගැනීම. පන් අකුසල් දුරු කර ගන්නේ එක. එතකොට පින්මත්නී ඒ වගේම තමයි ොප නකුසල් නොදවාගනින්න්නට වීරය ගන්න එක මෙසිත ඉක්මවා ගැනීම් පිණිස. පින්වත්නම මේ නිවන් අවබෝධය පිණිස අදාළ වන කාරණත්තෙක්. වීරය කියන කාරණාව ඔබතුල මාතුල කොච්චර වෙඩල තියෙනවාද. ඒවෙන්ුවෙන් තියන දැඩී යොමු වීම කොච්චර තියෙනවාද. එනම් ශද්ධහා වීර්ය සතිය සතිය කියන්නේමසිහිය. සිහ කියලා කියන්නේ ගිපටිය තිබ තැ තක තියනය එක සෙප්පු දෙක තිබ ැන තක තියනය එකක කන්නාඩී තිබ තන තක තියනයක ඒ වගේ මේ ලාමක කතාහැම නෙවෙයි. ඒවටමනිකම් මතකය වගේ එකක් දැම් මට කමන්නේෑ. නැබැ පත්සිහ කියල මෙතන කියන්නේම සතිය සති සම්පජඥය කියලා කියන්නේෙම මේ ලෝකය දෙස අනවබෝධයෙන් බලන අපි. නිතර නිතර ලබනා අත්දැකීම් තුළින් ය අනවබෝධයම පෝෂණය කරමින් ඉන්නවා. ඒ වෙනුවට අවබෝධයෙන් ලෝකයේ දිහා බලන්නට පෙළබීම තුළ අවබෝධය පැත්තට හිත දියුණුවමින් පවත්වාාගන්න පුළුවන්කම තියනවා. අන්න ඒකට කියනවා සතිය කියලා. සතියෙන්. එනම් සිහිය කියන එක කොයි වගේක්ද කියලා පුුවන්. සිෙන් සිහෙන් න මනසිකාරයෙන් යම්කිසි දෙයක් අලගෙන ය අල්ලගෙන එක ප්‍රඥ්ඥාවෙන් තමයි එක අකුසලයක් නම් සිදීන්ටතින් දෙැර ගොයන් මිටිය වංගති අල්ලගෙන දහුණුුව අතින් ගත්ත දැක ඇත්තෙන් කපල දානවා වගේ. සිහෙන් අපේ හිතට එන කෙලෙස් දිහා බලබල ප්‍රඥඥාවෙන් ඒ කෙළෙස් සිඳින වැඩ පිළිවෙලක් ගැන බුදු දහම තියෙනවා. සිහි අවශ්‍යයි ප්‍රඥාව සඳහා දැ ප්‍රඥාවනේ අවබෝධය කියලා කියන්නේ පඥ්ඥා උදපාදින ප්ඥයි පරිසුද්්‍යතියන ප්‍රඥාවෙන් පිසුදයනවා කියල දේශනා ක. ක්‍රපින්වත්න්නේ ප්‍ර්ඥාව ඇතිකර ගැනීම ප්‍ර්ඥාවේ ප්‍රතිලා බලබා ගන්න සහිාවශ්‍යයි සීහයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ලෝකය අල්ලගෙන ලෝකේ ඇත්ත තත්ය තේරුම් ගණඩ වෙන්න ඉස්සෙල්ල කොයිවිදිහයටද මේ වෙන්න කියෙලා බලබලා ඉන්න වෙනවා සෙන්. එ සීෙන් තමන්ගේ හිතවලඩ වෙනවා. සීයෙන් තමන්ට අත්තුදින්න වෙන අදදකීම් දෙස අවධානෙන් ඉන්න වෙනවා. නගරෝපම සූත්‍රහෙම කියන්න නිදදින ඇතුව ඉන්න. මේ සෙබලු දෙ දෙනෙක් වගේ. සෙබලුන් වගේ. සිහ ඉතාම අවධීෙන්. න ඒ දිවා රාත්‍රිය නගරයේ සිදුවන සිදුවෙන් දෙස බලාසිට්න. සෙබලුන් වගේ ඉතාම උනන්දුවෙන් මේ සසර කතාව දෙස මේ තමන්ට වෙන අදකීම ඇසුරෙන් බලන්ඩ ඉස්සෙල්ලාම වෙන්න මොකද කිය බලගඉල නැග සිහ. ඉටි පස්සේ වෙන්නෙ මොකක්ද කියලා. දංකර කර අධ්‍යයනය කිරීමම් ප්‍රඥාවේ කාරිභරයා. එතකොට එනම් සතිය සමාය එට සි සමාධි තත්වයන් සිහියෙන් බලන්න ලෝකය ප්‍රඥාවෙන් විමර්ශනය කරගන්න මේ ලෝකය පින්වත්නී සමාධි තත්වයට දියුණු කරගන්න එතකට සමාධයක් චිත්ත සමාහදියක් නොවෙනස්වන මානසික තත්වයක් මොකද අපේ. අපි ලෝකයේදිහා තේරුම් ගන්න තේරුම්ගන්න දේවල් එවලට මේ බණහනකොට එකක් ඇත්තමයි එකනක් ඇත තමයි කියල හිතෙනවා ඇැයි ආයත ෙිට කිපුහ මිට මිනිහමයි. ආයිත් සාමාන් ඇදෙ කින්වොලට කිපපු හම ආයත් මේ ලෝක ඇැතන් පත් යෙනවා කියෙන හොෝයා යනවා රන්්ඩුවෙනවායි අලු වෙනවා නඩු කියියගන්න ඔක්කොම කරනවා හැබේ බාහන වෙලාවට අපි අපරාදි මෝරුවැටන්නේ කරන්න හැම දම කියල හිතෙනවා. එතකට ඒක වෙන්නේ නැතඇයි. සහෙන් දකින දේ සමාධියයක් දක්වා දියුණු කරගණඩ අදක්ෂ නිසා එකක නිසා සමාධි දක්වා දියුණු කරගැනීමත් අවශ්‍ය වෙනවා එතකොට එහිෙනම් පින්වත්න්නේ මේ ජත්තිස් බෝධි පාක්ෂික ධර්මවල සමාධී කියන කතාව සමාධ සම්බෝජන්ගයක් විදිර පින්වත් බොජ්ජංග ධර්මයක් විදියටත් මේ ගුණ ධර්මයම එක එක අවස්සාවල වෙනවෙන ස්රුපයන්ගෙන් සවර්ධනය කර ගැනීමක් පිළිබඳ තියනවා. එතකොට ඒවගේම තමයි දේශනාව කියනවන්නේ දැන් අපි සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල ප්‍රධාන මාතෘකා හතක්නේ දැන්ුවේ තිස්ස තක්විදි විශර කරන්න එතකොට බෝධි පාක්ෂික ධර්ම බොජ්ජ බෝධි පාක්ෂික ධර්මවලින් එකක් අවබෝධ කර ගත්තතුන් සියල්ල මවබෝධ කර ගත්තා වෙනවා කිය. එතකට සමාධිය කියනක අවසා කීපේක මෝ විදිරයට දැක්වෙනවා. සමාධියක කනෙක් කවරුවර කෙනෙක් දියුණු කරගන්නවා කියලා කියන්නෙම. ඔහු නිවනට අවශ්‍ය කරන කාරණාවක් සපුර ගන්නවා. පින්ම තිහෙනම් බොද්ජංග දරමෝල බලදරමෝල ඉන්ද්‍රී දරමෝල මේ එකම ගුණධර්රමයක් තමයි මේ විස්සර කරන්නේ සමාධී සම්බොජ්ජංග. සමාධී ඉන්ද්‍රීිය විදිහට. සමාී බලවිදියට. තිහෙන සමා කවරුවර කෙනෙක් දියුණු කර ගන්නඩ දගල නවානං. දෙඟුණ ශද්ධා වීර්ය සති සමාධ ප්‍රඥ්ඥාව. තුළ මේ වගේම ප්‍රඥ්ඥාව ලෝකය අතහාරථයය තමන්ගේ මනසට තහවුරුව කරදීම සඳහා යමකිසි කෙනෙක් පේසෙන වනං. මේ පුද්ගලයා මේ පස් දෙනක අවධි කරගෙන ඉන්න කෙනෙක්. මේ පස්සන අද්ධ කොළොත් මොකද වෙන්නේ අර පත්දනට නිදියන්න වෙනවා. මොන පත්දිනටද. කාමච්චන්ද ව්‍යාපාද තිීනමිද්ධ. උද්දච්චක කුච්ච විචකිච්චා. පිං මත්නී එව අකුසල පැත්තට බර එම් බලන්න දෙ කාමච්චන්ද පංචකාම සම්පත්වලට තියෙන කැමැත්තනෙන කාමච්චන්ද කියන ඇස කන නහයි දිව ශරීරය පිනවඩ තියෙන කැමැත්ත උකට මනස කලකතු කරගන්නක් පුළුවන් එතකොට එවිදිර ගත්ත හම මේ පංච කාම සම්පත් කරහහි තියෙන කැමැත්ත එක අපි කාමච්ඡන් දෙ විදියට හඳන්නනවා මේ කැමැත්ත අඩු වෙලා යනවා මේ කැමැත්ත යට පත් වෙලා යනවා හැගිලලා යනම අර පස්සෙන හැරුලහම අර ගුණධර්ම පහාවදි කරගත් හම දෙුණු කර ගත්තම එතකොට ව්‍යාපාදය ව්‍යාපාදය බුදුරජාණන් වහන්සේ කාමච්ඡන්ද කියනෙක විස්සර කරද්ද පැහැදිලි කරනවනේ මේ කාමය කියල කියන්නම මහනිල මේ පංචකාම සම්පත්වර කොතන හරි සැපක් කියයා දෙයක් තිබේෙනවා නම්ම මේ දුකයි කියන්නේ නෑ කියර. එක තරම් ලොකු අනතුරක් බව එතකොට ඒ මාරයා අටවාපු උගුලක් බව භාගිතුන් වහන්ස පහැදිලි කරනවානේ. එතකොටේ පංචකාම සම්පත්වරට කැමතිවෙනක තමයි අපේ හිතේ සාමාන්‍ය ස්වභාවයි. ට තන්නාව කියලක වවත් මක් නෑ ඕකන තන්නාව තන්නාවකි ඕෝකටනේ. එතකොට අන්න ඒ හැමැත්ත ඊළඟට ව්‍යාපාද පින්වත්න කැමති විදිහට මේ ලෝකෙ පවත්තගන්න බෑනති පවත්තගන්න බෑන එකන තින ගැටලු මේ අනිත්‍යයිනේ. එතකොට අනිත්්‍ය වෙන කොට මතවයි දුකෝපදන්නේ. අනිත්‍ය පදනං කර කන දුකෑඇතිවෙන්නේ. ස්තීරන තිනිසායි දුකඇතිවෙන්නේ. එතකට යම්කිසි කැමති සිතිවිල්ලක් සන්තර්පනය කරවලා සන්තර මේය කර ගත්ත මනෝ භාවය පාත්තාගෙන ඇන්න පුුවන් කමක් නෑ. එට එම් එතට දුකක් තියෙනවා. එතකොට ඒ දුක ගැටටුම පටටිග තරහව හම් ව්‍යාපාදය මෙලෝකේ අසතුටු දායක අත්දැකම් එක ගැටෙන ස්වභාවයක් ඒවත් එක්. අසතුරට පත්වනු ස්වභාවයක් පීඩාවට පත්වනු ස්වභාවයක් අපි තුළ තියෙනවා. එතකොට තිීනමිද්ද මමේ සරල විස්සරයක් කරන්න පියායි වෙන දේශනාවක පංචනීවරණ ධර්ම පිළිබඳව පොළුල් විස්සරයක් කරනවා කෙරෙනවා සමාර්දේශ ඔබට ශ්‍රවණය කරන්න පුළුවන් පංචනීවරණ සම්බන්ධයනුත් වෙනම වෙනම විස්සරෂවනය කරන්න ඔබට අවස්සා සලසල දෙන්න පුළුවන් මොකද දෙැ අද. ඒ කාරණා ගැඹුරරිින් විස්සර කරන්න බලාපොරොත්වෙනි ෑේ කාල වෙලාව කළමනා කරණය කරන්න තියෙන නිසා. පින්මත්න එතකොට කුසල් සම්බන්ධයෙන් තීනමිදයක් අපි තුළ නිතරම තියෙනවා. අකුසලයට උනන්දුවකුත් කුසලට උනන්දු නෝනස්භාවයක් අපි තුළ තියෙනවා. මේ ඇත්ත දකින්න තියෙන ඌමනාව දෙැම් බලන්නුකු ලෝකී කෝටියයක් ජනගහනයක්. කෝටියක සත්ව ප්‍රේත ජනගහනයක් නිර්ය කොච්චරෙන්වද ප්‍රේතරම් විශාල සත්ව ප්‍රජාවක් ඇතුළේ කීෙන් කිදිනෙකුටද මේ විදියට හිතන්න හරි උමනාවක් උපතින්න එෙනම් තිීනවිදදම තමයි මේ අර සසර කතාව තේරුම්ගන්න බැරිදත්තයට පත්කරලා මේ අවිද්‍යන්ද කාරය ලෝක සත්්‍යයා ඇවිද්දවඩ ප්‍රබලව බලපාන කාරණාවක් පතිට. තිීනමින්ද දීනමින්දය මේ කුසලට ඇති නොප්පෙළඹ වීම අලසකම නැතුව මේ නිකං අප මිනිස්සුන් යි තින මද කියනක සාමාන විදි විසර කර වැඩට අඩ දිනාකමැඇත පඩම් කන්න නකමැත්ත ඒව මේ දහරමය විස්තර වෙන්න පිින්මත්නී මේ කෙලෙස් නැති කර ගැනීම සඳහා යොමු වෙන යොමෙන්ට තිනාක මැත්ත ඒ සහරට කොයි කියන තියන මිද කෙන හැම දම් පාන්ද්‍රනකිරල්ලා වැඩට යන නැටුම් ගැුම් ලන ටෙලිනාට්‍ය ලන කෑගහන උදව් කරන රන්ඩු වන්න යාළුවෙන කෙනෙක් වෙන්න පුළුවන් මොක දෙයා යා සාමාන්‍ය ලෝකෙට තමයි කෑමැතියා මේ කෙලෙස් බරිත ලෝකෙ ආදරේ දිනාගන්නඒවගේ නොයකුත් වැඩ කරන කෙනෙක් දවස පුඩාම ය කම්මැලිෙෙනින් නෙමයි. එකික තීන මිද්‍යා ඉන්ඩ පුළුවන් ඔ දක්ෂයි කියන මිනිස්සු අතරක්. දක්ෂයි කිය අපි කියන්නේ. න්දර ැගෙටින වැඩ ඔක්කොම කරන සල්ලිගොක්හොයාගන්න මිනිස්ුවෙන්න ගුල අපිට පේ හැර උත්සාවාාවන්ත පිනිස්සවාගෙන ැබේ යාතුළත් මේ තිීන මිද්‍යායිඉන්න ඉන්න පුලුවන් හැබයි ඒ වගේ කෙනෙක් තුළ තියෙන මිදිය අඩුගරගත්ත අඇත් ඉන්න පුලුවන් එකඒ කියන කෙනාගේ අභ්‍යන්තර මනෝභහය පිළිබඳ කතාව ඇතු නිකං අපිට පැත්තකින් බලකි කියන්න බෑ එතකොට පින්වත්න මෙ තිීන මිද කියලා කිව හිෙන අලසකමක් මොකේ රාලසකමක්ද මේ කුස්සලේට මේ අවබෝධය පැත්තට තියෙන අකමැත්ත යොමු නොවීම නිතරම අනුෂෝතගාමය මේ පල්ලමටමයි යන්නන්නේ ඉතින් පටෂෝතගාමී පැත්තට අනි පැත්තට හිතන්න ලෝකයේ අතාර්ථය දිහා බලන්ඩ යොමුුවීමක් ඔහුතුර නෑ. එතකොට හිනං උද්ද්චකුක්කුච්ච සිතය ඇතිවි පිළිසර බව. මේ එකක් පත් නිසි ආකාරයෙන් තේරුම් ගන්න පුුවන්. මට්ටමක් ඒ නිසි ආකාරයෙන් මේ ලෝකෙ දිහා බලන්ඩ පසුබිමක් තමන්ගේ හිතේ නෑ මොකද නිතරම මේ වෙනස් වෙනසුළු විපිලිසරවෙච්ච එක අරමුණකට ගණ්ඩ බැරි සිතක් තමයි තියෙන් එතකර මෙන්න මේ අවුල් වෙච්ච සිත මේ බුදුහාදුරු වදාරන්න මේ අන්තෝ ජටා බාහි ජටා ඇතුළත පිටත දෙපැත්තමනේද මේ බ පැටලිච්ච් එකක් කියලා මේ පැටලිල්ල ඇතුළේ මේ නිරන්තරයෙන්ම ලෝක සත්වය විපිලිසර වූ ස්භාවයකින් පෙරෙනවා. විපිලිසර ස්වභාවය කළමනාකරණය කරගන්න බැරිඋනුත්තුන් පුද්ගලයාට ඉතරිි හටම ධර්මමාර්ගය තුළි අන්න වැැරවිෙනවා. එවගේම යම්කිසි කෙනෙක් සැකරනවනන් තෙරුවන් සැකයි නිවන සැකයි නිරය පිළිබඳ කතාව සැකයි කර්මය පිළිබඳ කතාව සැකයි මේ ආදී කොට ගත්ත. සැක සංකාවපදවාගෙන ඉන්නවා පින්වත්නී බුද්ධහදී අට තැන්න්නේ තැකයි කියල වෙනමත් ස්ර කරනවා. එතකොට ඒ වගේ මේ සසර ගැටලුව ලිහාග්ඩ උපකාරවෙන කාරණ සම්බන්ධයෙන්. සැකයක් මතු කරගෙන ඉන්නවා. විිල්බඳහුන් ඉතර සැක කරනවා ඒ තාක්ල හුට තිෙනි හට යන්න බැරිවිෙන එ නිසැක බවට පත් කර ගණඩත් නික සැක කරන්න හොදන අපි කිය හිතාගෙන සැනොකොරයින්න නෙමයි සැ කරන්න සාධාරණ කරුණන තුව සැක කරන්න බෑ. එක නිසා මොකද කරන්න ඕනි ධර්මය පිළිබඳු ලොකු අධ්‍යයනයක් ධර්ම සාකච්ඡාවත් ධර්මශ්‍රවනයක් භාවනා කිරීමක් අවශ්‍යයි. එතකුට සැකනිකම දුරුව ලෑනවා. ඒතා අක්කල් යම්ම සැකසංා පුද්ලෙ සිත්තතුරූ පොදදි. ත් නිවැරදි තැනට ආවාට පස්සේ ඒ සැක සංකාකිනව නැති වෙලානම් දැන් මනුස්සේ බුදුරජාණ වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරලා ගෙදරෙනවා. ඉදරාවට පස්සේ මාරයට මාරදිවේ පුත්‍රයාට හිතනවා මේ වනුසය මේ මනුසය බුදුරජාණන් වහන්සේ ගව ශික්ෂණයට පත් පෙලා ඉන්නේ මේ තෞදුරොටත් දියුණු කරගත්තොත් එයත් මේ සංසාරයෙන් නිදහස්සයනවා මරදිව පුත්‍රයා මේකට කැමතින ති කෙනෙක්. බදුරජාණන් වහන්සේ වේසේ මවාගෙන ඕුගේ ෙදරට විල්ල කතාරනෝපාසු මහත්ය ඔි දොට්ටුක නෝපාසක මත්ය බලපෝම් බුදුවා හමුදුරු ස්වාමීනි මේ ම මේ ආවේ ඔබට කියලා යන්න මේ මම ඔබට ධර්මය දේශනා කරද්දි මම කියල දුන්න තමයි මේ ලෝකේ අනිත්‍යයි කියලා එවුුණ අට තිං අනිත්‍යයකිවට මේ අනිත්‍ය නොන දෙවලුත් තියෙනවා මං ඔබට එක දුකක් කියලා කියලා දුන්නට ඉතින් දුක නැති සැපදවළුත් මේක තියෙනවා මෙ ම මේක මගේවාසි තියාගන්න ෑ කියල ඔබට කියන්නවා අටතින් මගේ වසහි තියාගන්න පුළුවන් දෙවුලුත් තියනවාගේ අර නිවැරදි ධර්මය විකෘති කරන කතාටික කියනව මේ බුදුවාමුදුරු විදිරි පෙනීදෙන මම ඔබට එටි කියල ඇන්න අයි මටක බැරදීමක් වුණා කියා. ආංගේ වෙලාවේ නිපාසක මත්ත්‍ය කල්පනනා කරන බුදුරුන්ට වරදිින්ට විදක් නෑ. බුදුරුන්ට වරදින්නේ නෑ. ඔහේ වෙලාවෙ කල්පනා කරනවා මේනම් බුදුජාණන් වහන්සි වෙන් බෑ. ඔය වෙලාේ තමයි යහන්නේ ඔබ මාර්යානේද කියලා. එතකොට පින්වත්න දැන් එහම් බලන්නක බුදු හාදුරුව වෙලා කිවත් ආය වෙනස් කරන්න බෑ. මේ බුදුහාමුදුර්‍ර වෙල කිවොත් ඔහු සැක කරන්න බුද්ධත්වය සැක කරන්නේය. ධර්ම සකකරන්නේ. ස්තීරයි අවබෝධය. හනම් පින්වත්න බඳු අච්චලපුූ ශ්‍රද්ධාවකට කියපු පුද්ගලෙකුට මේ සැකසංකා කියන එක නැතිවෙලා යනවා අඩු වෙලා යනවා නැත්තං. ධර්මය නොදන්න අය තමයි මේ ධර්මයට අදාළ කාරණා සම්බන්ධෙන් නොයකුත් සැක සංකා උපදවාගෙන ඉන්නේ. ඉතින් ඒකට තින හොඳම මුඋත්තරේ තමයි අපි ධර්මය අවබෝධ කරගෙනීම සඳහා කල්්‍ය යනමිතුරු ඇසරු කරන එක. ඒට අදාළ ධර්ම ශ්‍රවණය කරන එක. එබගේම නිතර සිහියෙන් කල්ගත කරන එක. මේ ලෝකය පිළිබඳ ධර්මයට අදාළව මෙනහි කරන එක. ඒ වගේ තමයි ඊට අදල ක්‍රියාකාරකම් දම්මානු දම්ම ප්‍රතිපත්තිව නිරත වෙනක් ඇද මේ වගේ අපිට ක්‍රියාකාරකම් හතරක් කියල දුන්නනේ සෝතා පත්තිතත්වයට පත්වීම සඳහා එතුකර පින්වත්න මේ තත්වයටත් වෙන තාකල් පුදලෙත්තුලේ අම්මම සැකංකා උපදදින බව තේරුම් රන්න ටියයුතු බ අවට ගටම සකකරට පෙළබෙන්නේ නෑ. මෙන මේ ගුණ ධර්ම පහ මේ ගුණ දරම පහ හැන්ගෙනවයි. මේ කතා කරන පංචනයවරන යට පත් කර ගැනීමක් ගැන පංචනයවරණ යට පත් කර ගැනීම කියන එක හැන්ගෙනවා පංචනය වරන නැගිටිනවයි කියන්නේ මොකක් උනුද්ද ශද්ධා වීරයේ සති සමාධි ප්‍රඥ්ඥ දියුණු කරගත්ත නැත්තං. ඒ පස් දෙනා නිදාගත්තොත් මේ පස්සෙලා නැගිටිනවා. මේ පස්සනා නිදාගත්තොත් අර පස්සෙන නැගිටවා. බලන කොච්චර සුන්දර කතාවක්ද පින්මත්නී. ඒවගේ බදුරයන් වන්ස දේශනා කළ කෙලෙස් ගින්න ඇවිලෙනවා අපිරිසිද අපි කෙස් නැන් කෙස් වලින් පුද්ජලය අපිරිසිදු වෙනවා ඒත් කාරණ පහ පංවති මේ කෙදී කාරණ පහකින් පුද්ගලයක අපිරිසිුදු වෙන මොන කාරණ පහන්ද ඒත් තිී පංචනීවරණ වලින් තම පිසිදුවන්නේ පිවෙන්නේ මොකද ඉන්ද්‍රිය ධර්මෝලි බල ධර්මෝලි එතකට පින්වාන් දැන්ගොන්න මේ පහම දැ කලින් කිවන පස්සෙක් නිදාගත්ති පස්සනෙ කව්දලෙ නො කියළ එතකට කාරණා දහයක්ම දැන්න ඕක ඇතුළ තියෙන්නේ. ඔය දහයම තමයි ඔය දෙවනි කාරණාවදී අපිරිසිතු වෙන්නේ දවිලීි කෙස්තු විලි ඇති වෙන්නේ මොනවනිසාද එවගේම පිරිසතුකම සැටහන් කරන්නේ මොනවගෙන්ද කියලාපවාමත් ඒතු කපින්වත් කෙලස්තුූවිලිය ඇති කරගන්නේ කෙලස්තුූලි ඇතිවෙන්නේ පංචනය වරන්නේසා පිරිසුදු බව ලබා ගන්නේමන්ද්‍රිය ධර්ම දියුණු කර ගැනීම හෙතු කරගෙන එතකට මේක ද ලෞකික ඉන්ද්‍රියන් ලෝකෝත්ත්‍ර ඉන්ද්‍රියන් කියලා අපිට අර පංච ඉද්‍ර ඉන්ද්‍රිය ධර්මයෙම ස්ර කරන්න පුළුවන් ඒදැන් අප ශදධාව කියනය එක ලෞහික වශයෙන් දියුණු කරගැනීම සහ, ඒක මාරක පල ලබූ උත්තමයක් තුළ අබෝධවෙන්න විදිහ දළ වෙනසක්තියෙන. එතකොට වීරය සතිය සමාධී ප්‍රඥාවත් ලෞකික වයෙන් දියුණු කරගනීම සහ ලෝකෝත්තර වසියන් දියුණු කරගැනීම කරක දෙක. එතකොට මේ කාරණා මේ විදියට බිස්සර කරින් භාග්‍යතුන් වහන්සේ දෙව න්ට පැදිි කරන්නනමකද. චන්ද්‍රී අන්දු කරගන්නය අදත් මේ විදිට ජාගර සූත්‍ර දේශනාව ඔබවෙති දිරිපත් කරන අතර අපිට කාලයාද ඉතාමම වැදගත් නිසා මෙතිකින් මේ දේශනාව අවසකරන්න සිද්ධ වෙනවා හැම දෙෙනටම තරුවන් සරණයි